මේ පවරා ගැනීම දිහා බලපුවම නම් පේන්නේ විමල් වීරවංශ ඇමතිවරයාව කොන් කරන්න සහ ඔහුට කෙනෙහිල්කම් කරන්න පවරගත්ත අවස්ථාවක් කියලා. මොකද හේතුව පහුගිය කාලාන්තරයේ තිස්සේම විමල් වීරවංශ ඇමතිවරයාට එරෙහිව බොහෝ දේවල් ක්‍රියාත්මක වුණා. නොඑක ආකාරයේ කෙනෙහිල්කම් කර අපි දුටුවා. ඉතින් ඒකේ එක ප්‍රතිඵලයක් තමයි මේ සිද්ධ වෙන්නේ කියලා අපි දකින්නේ. මොකද පොස්පේට් ආයතනය පවර ගන්න තරම් සාධාරණ හේතු නැහැ. මම දැක්කා මේ ගැන නොඑක මතපල වෙලා තිබෙනවා. හැබැයි මේ පවරා ගැනීමෙන් පේන්නේ තාමත් පැහැදිලිව අර පල නොකිය පලා බෙදීම් වගේ කතාවක්. ඇත්තටම අපේ පොස්පේට් නිධිය ලංකාවේ තිබෙන විශාලතම සම්පතක්. විශේෂයෙන්ම පසුගිය කාල සීමාව තුළ මෙය නොඑක ආකාරයෙන් ලබා ගැනීමේ ක්‍රියාපිලිවෙලවල් විදේශ ආයෝජන එවැගේ විදේශ මැදිහත් වීම දිගින් දිගටම අපි දැක්කා. දැන් පොහොර ගෙන්වීම නැවැත්වීම හරහත් අපි දකිනවා දැඩි ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා රට පුරාම. විශේෂයෙන්ම ගොවි ජනතාව මේ පොහොර නැතිකම නිසා පත්වලා තියෙන තත්ත්වය ගැන දිනපතා වාර්තා වෙන දේවල් අපි දුටුවා. විශේෂයෙන්ම කෘෂිකර්මයට පමණක් නෙවෙයි වීවගාවට පළතුරු වගාවට එළවලු වගාවට පමණක් නෙවෙයි තේවගා වගේ අපේ ආදායම විදේශ විනිමය ගෙනලා දෙන ප්‍රධානම ආදායම් මාර්ගයට පවා තර්ජන ඇති වෙලා තිබෙනවා. එහෙම මොහොතක අපි මේ පොහොර නවත්වීම හරහා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා අපිට හිතා ගන්නත් අමාරුයි. ඇයි කඩිමුඩියේ මෙවැනි දෙයක් කරපියෙක් ගැන. ඒ නිසා දැන් පොස්පේට් නිධිය ඇමරිකානු ආයෝජන සමාගමකට දෙන්න යනවායි කියලා කට කතා පැතිරලා තිබෙනවා. එතකොට මේක පිටිපස්සෙන් තිබෙන්නේ ලංකාවට පොහොර ගෙන්වීම නවත්තලා ඒ ආයතනය හරහා සම්පූර්ණයෙන්ම මේ පිළිබඳව යම්කිසි පියවරක් ගන්නද එහෙම නැත්නම් මේක විකිණීමේ උපාය මාර්ගයක්ද පිබුරුපත් හැදීමක්ද කියලා ලොකු ප්‍රශ්නයක් අපිට තිබෙනවා. ඉතින් මං හිතන්නේ මේක තමයි ජනතාව කතා කරන්නේ. ඉතින් මේ කරගෙන යන වැඩේ දිහා බලපුවම නම් ලංකාවේ තියෙන සියලු සම්පත් විකුණා දැමීමේ ක්‍රියාමාර්ගයක ඉන්නවා. ඒක භෞතික සම්පත් වෙන්න පුළුවන් වෙනත් ආකාරයෙන් ආයෝජනයන් වෙන්න පුළුවන් විවිධ නම් වලින් ඇවිල්ලා අපේ රටේ සියලු සම්පත් විකුණා දැමීම සඳහා මේ ආණ්ඩුව ක්‍රියා කරමින් ඉන්නේ. Breaking.lk